විස්තර පත්තරේ හරිම වෙලාවට පත්තරේ බලමු අයිබෝන් සුබ දසනක් අද වර්ෂ 2020 ජූනි මාස 11 වෙනිදා බ්‍රහස්පතින්දා සුබුරුදු විදිහටම මං ආවද පොඩි වෙනසකුත් එක්ක විස්තර පත්තරය අරගෙන ඔබ වෙතට ඉතින් එහෙනම් අපි බලමු විස්තර පත්තරේ මුලින්ම යමු වෙමු දිනමින පුවත්පතට මුල් පිටුවේ තියෙනවා ප්‍රධාන සිරස්තලය උපකාරක පන්ති 29 වෙනිදා සිට ආරම්භයි උපරිමය සිසුන් 100යි නුවන් කොඩිකාරගෙන එන වාර්තාව උපකාරක පන්ති ලැබෙන 29 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට රජයේ විසින් ඊයේ එනම් 10 වෙනි දින අවසර දී තිබෙනවා අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100කට සීමා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා පන්ති පටන් ගන්නවා ගෙදරට එලා හිටිය සිසුන්ට හොඳ අවස්ථාවක් හැබැයි අපි අවධාරණයෙන් කියනවා ඔබට පන්තියට යන්න තමන්ගේ ආරක්ෂාව ඒ විදිහටම තියාගෙන මොකද තමන්ගේ ආරක්ෂාව තමයි රටේ ආරක්ෂාව වෙන්නේ ඊළඟ වර්තාවට යමු යමු අපි ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වලට ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11ක් බොහොම සුබ ආරංචියක් මහින්ද අලුත් ගෙදර තමා වර්තාව ගෙනෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කීපය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන රුපියල් මිලියන 2300ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජර්මානු රජය එකඟතාවය පළ කර තිබෙනවා මේ ලැබෙන ආධාර ඒ විදිහටම රජයේ හරියට රටේ සංවර්ධනය සඳහා යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒත් එක්කම අපි යමු ඊළඟ ප්‍රවෘත්තිය වෙතට කොරෝනා තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ COVID-19 වෛරසය ලොව කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 73 ඉක්මවයි බරපතලයි මොකද කෝටියකට ආසන්න සංඛ්‍යාවක් මේ වෙන විට රෝග රෝගී වෙලා තියෙනවා මරණත් ඒ වගේමයි මහින්ද අලුත් ගෙදර තමයි මේ වර්තාවත් ගෙන එන්නේ ලොව පුරා වර්තාවන නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 73 ඉක්මවා ගොස් තිබෙනවා තමන්ගේ ආරක්ෂාවෙන් දැඩි කරගන්න ඕන අපි සාමාන්‍ය විදිහට ජන ජීවිතය ආරම්භ වෙලා තියෙනවා යාන වාහන මේ විදිහටම බස් රථ වැඩ කරන්න පටන් ගන්න තියෙනවා කොහොම වුණත් සම්පරහපාරට බැස්සහම ඔබට හිතෙනවා ඇති මේ හරිම සාමාන්‍යයිද රට කියලා නැහැ එහෙම නෙමෙයි තවමත් අවධානම පහව ගිහින් නැති නිසා ඔබගේ අවධානය අඩු කරගන්න එපා අපි යමු ඊළඟ තෝත්තිය වෙතට දිනමින පත්‍රයේම දැන් මේ ඡන්දය මහා මැතිවරණේ ආයි පටන් අරගන්නනේ හදන්නේ ඉතින් අර පැත්තේ මේ පැත්තේ මේ පැත්තට කතන්දර දැන් එළියට එන කාලේ සචිත් ආණ්ඩුවේ පාට් ටයිම් ජොබ් එකක් කරනවා මෙහෙම කියන්නේ ඒජාප අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක මර්වින් සිල්වා නුවන් කොඩිකාර තමා වාර්තාව ගෙන එන්නේ මෛත්‍රීපාල සිරිසේන හා බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ කොන්ත්‍රාත්තුවක් සජිත් ප්‍රේමදාස ඇතුළු කල්ලිය මේ මොහොතේ සිදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක මර්වින් සිල්වා මහතා පවසයි පසුගිය රජයේ කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇමතිකම්ගෙන වරප්‍රසාද භුක්ති විඳිමින් සිටි හිටපු ඇමතිවරුන් අද සජිත් පිල්ලට එක් වී වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල කිරීමෙන් ඔවුන්ගේ බලලෝභීත්වය මනාව ඔප්පු කරන බව හෙතම පවසලා තියෙනවා. ඔහොම තමයි ඉතින් තව තව ඉදිරියට මොන මොන වගේ දේවල් වේද කියලා අපි දන්නේ බලාගෙන ඉමු. ඒ වගේම තියෙන සහල් මාෆියාවක් ගැන කියන අයට දෙවියන්ගේ හාල් කෙවිල කියලා කියනවා මෙහෙම කියන්නේ හිටපු නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ල නදී මාණික්කගේ ගෙනෙන වර්තාව සහල් මාෆියාව පිළිබඳ බොහෝ අය ප්‍රකාශ නිකුත් කරන්නේ නොතේරෙන කම නිසා හෝ දේශපාලන කුහකකම නිසා බවද ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමට මිලට සාපේක්ෂව හාල් මිල පවත්වාගෙන යාම කළ යුතු බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ල මහතා පවසයි ඇත්ත නැති තින් අපි දන්නේ නැහැ මොනවා නමුත් මේ සහල් මාෆියාව මේ වගේ ප්‍රශ්න හින්දා අසරණ වෙන්නේ අපේ මේ ගොවි ජනතාව. ඉතින් සාධාරණයක් ඉෂ්ට වෙනවා නම් ඉෂ්ට වෙන්න ඕන ඇත්තටම ඔවුන්ට. ඔහොමද තියෙද්දි අපිත් යමු තව ප්‍රවෘත්තියක් වෙතට අපි යමු වෙන්නේ දැන් දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ තියෙනවා මුල් පිටුවේ ලොකු අකුරෙන්ම සටහන් වෙලා සටන ආරම්භයේ කියලා. මහචන්දේ අගෝස්තු 5 රනිල් ධර්මසෙනතුමා වාර්තාව ගෙන එන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ලබන අගෝස්තු 5 වෙනිදා බදාදා පැවැත්වීමට මහා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති
සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඒ කියන්නේ ඡන්දෙත් පටන් ගන්නවා තව තව දේවල් ඉදිරියට බලා ගන්න පුළුවන් අපි බලාගනිමු. දිවෙන පත්‍රයේ තියෙන ටියුෂන් සහ ආගමික ස්ථානයේ අලියා ලැබීමට අවසර ටියුෂන් පන්තියකට උපරිම 100යි ආගමික ස්ථානයකට උපරිම 50යි. උපාලිද සේරම් ගෙනෙන වාර්තාව අපි කලින් කිව්ව වගේ කියන්නේ තමන්ගේ ආරක්ෂාව නිතරම සිහියේ තබා ගන්න. එහෙමම යමු තව පුතකට ලසිත දුමින්ද ගෙනෙන වාර්තාව කාබනික පොහොර භාවිතයට ගොවීන්ගේ දිරිගැන්වීමට ජනපතිගෙන් උපදෙස්. බොහොම හොඳයි මොකද කාබනික පොහොර කියන්නේ ශ්‍රී ලංකාවට ආවේණිකයි. ශ්‍රී ලංකාවේ ගොවිතැනට සහ විදේශයන් වලට මේක මේ ආනයනය කරන්න පටන් ගන්නව නම් ඇත්තටම මේ හරිම විදේශ විනිමය ලංකාවට ගෙන ගන්න තම හොඳ ක්‍රමයක්. අපේ මේ අපේ මතය විතර අපි කියන්නේ හැබැයි මේවා ක්‍රියාත්මක වෙනවා නම් බොහොම හොඳයි. රසායනික පොහොර භාවිතය අවම කිරීම සඳහා ලෝක වෙළඳපොලේ කාබනික පොහොර බෙදා හැරීමේ යාන්ත්‍රණය පිළිබඳ සවා බලන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එකත් එහෙම තියෙද්දි අපි යමු තවත් පුවතකට. DIG 6කට ස්ථාන මාරු DIG වරුණ STF ප්‍රධානියා ලෙස පත්වේ. චමින්ද සිල්වා සහ ලසිත දුමින්දගේ එක්වගෙනෙන සටහන වහම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දිනකට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය ඊයේ එනම් 10 වෙනිදා පියවරගෙන තිබෙනවා. බලමු ඉතින් මේ මැතිවරණයකුත් වෙනකොට මැතිවරණ කොමසාරිස් කාර්යාලය අපි දන්නේ දැනුවත්ද නැද්ද කියන එක. එහෙම තමයි. ඒත් එක්කම තව ප්‍රවෘත්තියක් තියෙනවා දිවයින පුවත්පතේ. හොරා කන්නාපු දොස්තර මට්ටු කළ පොලිස් නෝනා තවත් හොරු රසක් මට්ටු කරලා. වෙස්සලාගෙන කැලේ මැදින් ගිහින් රත්තරන් ජවවාරම් කාර්යයකුත් මෙල්ල කළා. හරක් හොරුණත් කොටු කරලා තියෙනවා. මාතර මූලස්ථාන පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කොයිශලා බෝගහගත්ත මැතිනියගෙන තමා මේ කියන්නේ. ආඩම්බරයි මොකද පත්‍රයේ සම්පූර්ණ පිටුවක් පුරාම ගැන විස්තරයක් තියෙනවා. කාන්තාවක් විදිහට මටත් ආඩම්බරයි. කෙසේ නමුත් හොරු අල්ලනවන කාන්තාවද්ද පිරිමියද්ද කියන එක අදාළ නැහැ. අපි බොහොම ගෞරව කරන එතුමියට. ඒත් එක්කම අපි යමු දිවයින පත්‍රයේම තවත් පුවතක් වෙතට. අමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු බලධාරීන්ට උපදෙස් දෙනවා මෙන්න මෙහෙම. යහපාලන රජයේ අත්තිටුවා තිබූ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩි අලි ආරඹන්න. ලසිත දුමින්දගේ තමා වර්තාව ගෙනෙන්නේ. යහපාලන රජයේ මගින් අත්තිටුවා තිබූ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කඩින්මින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස මාර්ග හා මහා මාර්ග ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. කොහොම හරි වැඩ කටයුතු ආරම්භ වෙනවා නම් අපිටත් හොඳයි රටටත් හොඳයි. ඒත් එක්කම අපි යමු තව පුවතක් වෙතට. දිවයින සිව්දෙස රුපියල් 5000 දීමනාව නොදීමෙන් මටවල නොසන්සුන් සමුදියේ නාම ලේඛනයේට මියගිය අයගේ නම් ඇතුළත් කරලා වතු හතක කම්කරුවන්ගෙන් චෝදනා. මෙයා මේ අලුත් දේවල් නෙමෙයි පුරුදු දේවල් හැමදාම ලැබෙන්නේ තියෙන කෙනාටමයි. මේවා වෙනස් වෙනවා නම් ඊට වඩා දුගී බව නැති වෙන්න ඉඩ තිබ්බා කියන එක අපේ අදහස. වර්තාව ගෙනෙන්නේ නාලක රත්නායක. අඹගබෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශී යටතේ පාලනය වන වටවල ග්‍රාම සේවා වසමේ වතු හතක වතුකම් කරුවන් 8 වෙනිදා දින සිට රුපියල් 5000 පළමු අදියරේ සහ දෙවන අදියරේ මුදල ලබා ගැනීමට වටවල සමෘද්ධි කාර්යාලය ඇසේ රැඳී සිටීම නිසා මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම තියෙනවා මද්රාවේ ළඟ තබාගත් චිත්‍රපටි නළුවා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්. බොරලන්ද සමන්ත කුමාරගේ ගෙනෙන වාර්තාව. අයිස් මද්‍රව්‍ය පැකට් දෙකක් අයිස් භාවිතය සඳහා යොදා ගන්න උපකරණ හා කේරළ ගංජා ග්‍රෑම් 50ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 12 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට වැලිබඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙනිය මහත්මිය ඊයේ 10 වෙනිදා නියෝග කර තිබෙනවා. ඒකත් එක්කම අපි යොමුෙන් හදන්නේ ලංකාදීප පත්‍රයට. ඊට කලින් අපි පොඩි විරාමයකට යමු. Beauty Bar with Shehara. Beauty Bar first episode එකෙන් අද අපි කරන්නේ කුංචි බබෙත්. ගෙදර ඉඳන්ම ඔයාලට ලේසියෙන් පහසුවෙන් දාන්න පුළුවන් හැස්ටල් එකක් මම කියලා දෙන්නයි ආවේ. ලංකාදීප පුවත්පතේ තියෙනවා ඒකෙත් තියෙනවා අපිට මේ සහරන් ගැන වර්තාවක් තියෙනවා. වර්තාව ගෙන ඉන්නේ දඹුල්ල කාංචන කුමාර ආර්යදාස. සහරන්ගේ ගම්මිරිස්වත්ත පවරාගනි අක්‍ර 25ක ඉඩමේ ආදායම දේශපාලකයෙකුට හා ව්‍යාපාරිකයෙකුට. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන මියගේ සහරන් හසින්ට අයත් මාතලේ හතමුණ ගාල ප්‍රදේශයේ අක්‍ර 25ක ගම්මිරිස් ඉඩමේ
අස්වැන්න නෙලීම තාවකාලික නවතා එම ඉඩම අදාළ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනිය භාරයට පැවරූ බව මාතලේ ප්‍රාදේශීය ලේකම් LCL මදුවන්ති මහත්මිය ඊයේ කියන්නේ 10 වෙනිදා ප්‍රකාශ කරලා තියෙනවා. තව විශේෂම පුතක් තියෙනවා කොරෝනා රෝගී ශ්‍රී ලංකාව තුළ 1863කට නැගී 1122කට සුවයි මරණ 11යි. අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ගාන මීට වඩා වැඩි වෙන්න එපා මෙතනින් රැඳෙන්න. මරණ මේ ගානේ රැඳෙන්න සුවවන ප්‍රමාණය වැඩි වෙන්න කියලා තමයි ටීවී දෙනත අපේ ප්‍රාර්ථනය නිරන්තරයෙන්ම. ඒත් එක්කම අපි යොමුමු තවත් පුතකට. අනුන්ගේ සරුංගලයක් අහුලලා පියපුතුන් දෙදෙනා කඩු පහර කාලා. අනුන්ගේ ප්‍රශ්න වලට අත දාන්න ගිහිල්ලා අපරාදේ නිකන් තුවාල වෙලා ප්‍රශ්න තමන්ට ප්‍රශ්න තමයි කියලා අපිට කියන්න තියෙන්නේ. වාර්තාව ගෙනෙන දෙනියාවේ විශේෂ SD කොඩිකාර. අහුලාගෙන පැමිණි සරුංගලයක් නිසා ඇති වූ ආරවුලකින් නකුරැස දීගල දීවර ගම්මානයේ එකම පවුලේ 3 දෙනෙකු කඩු වලින් කපා කොට තුවාල කර ඇතයි අකුරුස්ස පොලිසිය පවසනවා. මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැතුව හරි සාමකාමී වෙන්න බලන්න ඕනේ මිනිස්සු. මේ කුලල් කාගෙන ඉන්න මොකටද? ඒත් එක්ක යොමුම් තව පුවතකට කසලතේ කම්හල ගම් පොලින් අල්ලයි. ගම් පොල සුරංග රාජනායක තමා ගෙන ඉන්නේ. ගම්පොළ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍ය යොදා තේ සැකසීමට සූදානම් වූ අයයි කියන සිද්ධියකදී ගම්පොළ විශේෂකාර්ය බලකන් නිලධාරීන් විසින් කර්මාන්ත ශාලාව වටලා එම රසායනික ද්‍රව්‍ය අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. මේ කසල තේ ඉතින් බොන්නේ තමන්ම තමා අපිම තමා අවසානයේදී ලෙඩ වෙනවා නම් ලෙඩ වෙන්නත් අපිම තමයි. ඉතින් මේ වගේ දේවල් වලට මිනිස්සු යොමු වෙන්න එපා. ඇයි සල්ලි හම්බ කරන්නේ මේ වගේ වැඩ කරන්නේ පහත් වැඩ කරන්නේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒකත් එක්කම යොමුමු තවත් පුවතකට. හිරේ සිටින දරුණු අපරාධකරුවෝ මඩකලපුව මාන්තිව දූපතට දුරකථන ඩාවර නවතන පියවරක්. ඩයනා උදයන්ගෙනී තමා වාර්තාව ගෙන ඉන්නේ. මරණීය දඬුවම හා වෙනත් දඬුවම් නියම වී ද්වාන්තනාගාරගතව සිටින දරුණු අපරාධකරුවන් දුරකථන ඔස්සේ සිදු කරන ජාවාරම් නැවැත්වීමට පියවරක් ලෙස එම අපරාධකරුවන් දුරකථන සම්බන්ධතා අවහිර කර බන්ධනාගාරවල රැඳවීමට පියවරගෙන ඇතැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ වන දහවන දින ප්‍රකාශ කර තිබෙනවා. එහෙම හරි මේ දේවල් නැවතුණා නම් අපි කැමතියි. තැපැල් ඡන්දේ ලබන මාස 13/14/15 මෙදා පිරිස දස දහසකින් වැඩි වේ. එහෙම තමා ලංකාදීප පත්තරේ වාර්තා කරන රංජන් කස්තුරි පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය ජූලි මාස 13/14/15 දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරලා තියෙනවා. ඉතින් රටට කෙසේ වෙතත් බහුතරයකට බොහොම සතුටුදායක ආරංචියක් වෙන්න පුළුවන්. බලමු මේ පාර කොහොම වෙයිද කියලා අපි බලාගෙන ඉමු. ඒත් එක්කම තියෙනවා පාසල් කැන්ටීන් අරින්න අවසර නැහැ. පාසල් පටන් ගන්න නමුත් කැන්ටීන් අරින්න අවසර නැහැ කියලා වාර්තාව ගෙනෙන විනීතා එම් ගමගේ පාසල් විවෘත කිරීමට අවසර ලැබුණත් ආපන ශාලා විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව තමයි කොවිඩ් වැළැක්වීමේ පාසල් චක්‍රලේකේ සඳහන් වෙන්නේ. කැන්ටීන් ගාව පොරකණ විදිහට කොවිඩ් අනිවාර්යයෙන්ම බෝ වෙනවම තමයි. ඒ හින්දා වෙන්නේ තිය පීවර අරන් තියෙන බොහොම හොඳයි. දොස්තර නෝනායි තව දෙන්නකෝ නිදන් හොයද්දී අත්අඩංගුවට. පුදුම ප්‍රෝති තම අහන්න ලැබෙන්නේ මේ දොස්තරලත් ඇයි මේවට යොමු වෙන්නේ කියන එක හරි ප්‍රශ්නයක්. මොකද බොහොම උගත් බුද්ධිමත් පිරිසක් බහුතරයක් නෙමෙයි මේ සුළුතරයක් නිසා කැත වෙන්නේ සමස්තයක ගේනම. ඉතින් අපි හිතන්න ඕන දෙයක් කරන්න කලින් මඩුකන්ද සිතුම් චතුරංග තමා මේ වාර්තාව ගෙනවිලා තියෙන්නේ. ලොවට විදේශ පුවත් වෙත අපි යොමු වෙමු. ලංකාදීප පත්‍රයේ තියෙන බුරුන්ඩි ජනාධිපති හෘදයාබාධයකින් මරුට කොරෝනා දේ සැකයක්. ජිටේගා හිදී බුරුන්ඩි ජනාධිපති 55 සැවරදී පියරේ කුරුසීසා හදිසි හෘදයාබාධයකින් අභ්‍යවප්‍රාප්ත වූ බව එරට ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා. කොරෝනා දේශකයකුත් තියෙනවලු. අපි බලමු ඉතින් කොහොමද පරිමාණ පරීක්ෂණ වර්තාව ලැබේ. ඒත් එක්කම යමු අපි ක්‍රීඩා පොතක් වෙතට. කෙළගෑමේ පන්දු උපදැමීම තහනම්. කොරෝනා ක්‍රීඩකයාට ආදේශකයක්. කොරෝනා ක්‍රීඩකයාට ආදේශකයෙක් කියලා දාලා තියෙනවා දමිඳු විජේසූරිය තමා වර්තාව ගෙන එන්නේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි ක්‍රිකට් තරගයකදී පන්දු උපදෙමීම සඳහා කේටේ යොදා ගැනීම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තහනම් කරනු ලැබ තිබෙනවා. මෙම තහනම තාවකාලිකව ක්‍රියාත්මක වන්නක් අතර එය නීතියට වඩා රෙගුලාසියක් වන බවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කර තිබෙනවා. ඔව් ඉතින් ඇත්ත කතාව තමයි මේ කොහොමත් කෙලවලින් කේටේ නාසේ ස්ත්‍රාවයන් වලින් තමයි මේ කොරෝනා බෝ වෙන්නේ. ඒක තාවකාලික තහනමක් කරලා තියෙන්නේ. හරි අපි යමු වෙන හදන්නේ
කාටූන් වෙතට විස්තර පත්තරේ කාටූන් වෙතට යමුම ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත සුජීව සේනසිංහ කියනවා බා රණිට හූ කියන්නේ සිටිගොතට කට්ටියව එයා කියලා ඒ වුණාට සර් හූ කියලා ආපු කට්ටිය සාදරයෙන් පිළිගත්තේ නම් සජි එහෙම තමයි කියන්නේ ශ්‍රී දූපතේ ශ්‍රීකාන්තගේ තලන්ගේ ඒ තුමා කාටුනේ වෙත අපි යමු යමු දැන් බලාගෙන ගියාම පෙරටුගාමිය ඔය ඉන්නේ මියගිය කළු ජාතකයාගේ පැත්තේ එතකොට අපේ පොලිසිය ඉන්නේ ට්‍රම්ගේ පැත්තේ මෙහෙම කියන්නේ ඒ තුමා තලන්ගේ ඒත් එක්කම යමු අපි සුවාරිස් දාස හපුවලානගේ සුවාරිස් කාටුන් එකට සර් මේ විදියට ගියොත් හතර දෙනෙක්වත් නැතුව යයි අපි දන්නේ නැහැ මේ ඇඳලා තියෙන කාවද කියන්නේ හැබැයි ටිකක් පේන විදියට නම් ඔබ හිතපු කෙනා වෙන්න පුළුවන් දාස අපවලානගේ කාටුන් එකත් එක්ක අපි යන බෙම්පියා කාටුන් එකට සරස්වින් තමයි ඇඳලා තියෙන්නේ මුකෝ ඔබ සොමියාච්චියේ බොහොම දුකෙන් වගේ බලපන් බෙම්පියෝ වෙන්ද චන්දේ ඉල්ලනුන් ඇවිල්ලා පොල් කඩලා දෙනවා පොල් ගාලා වළං හොදලා ගේත් අතු ගාලා දෙනවා ඒ ශා මේ පාර ඒකක්වත් කරගන්න බෑනේ කියලා පොඩි ළමයා කියන බෙම්පියා කියනවා බෙම්පියාගේ කාටුන් එකත් එක්ක අපි අවසානයට යනවා අනේද කියන්නේ තලන්ගේ මුලදී සජිත්ගේ දකුණත මෙන් නුන්නා දිනමී සිතාගෙන නොමිනේෂන් දුන්නා චන්දෙට ගිය සිදුවන දේ ගැන දන්නා මංගල අමුතු පිම්මක් ආයෙත් පැන තලන් අපිට තලන්න ඕන මේ පීම පණින එක අද කීයක ඉඳන් වෙන දෙයක් නෙමෙයි හැමදාම වෙන දෙයක්. ඒ ප්‍රවෘත්තියත් එක්ක ඒ කාටුන් එකත් එක්ක අපි ටීවී දෙනත විස්තර පත්‍රයේ වෙනසටහන අවසන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි ඔබගේ ඉල්ලන වරදී සිටින දිගටම ටීවී දෙනතත් එක්ක හෙට සුපුරුදු පරිදි මං එනවා විස්තර පත්‍රයේ අර අයිබෝවා.